කෝෂයක විද්‍යුත්ගාමක බලයට මෙය මේවා බලපානු ඇත. ඒ ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලයේ වෙනස් වීම යම්කිසි විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්න ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලයේ බලපාන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලයේ බලපාන්නේ සැපිහෙකි දහරාව කෙරෙහි. එනිසා ඒ පිළිතුර මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ. B උෂ්ණත්වයේ වෙනස් වීම උෂ්ණත්වය වෙනස් වුනහම විද්‍යුත් රසායනික කෝෂයේ කියන්නේ ගැල්වානි කෝෂයේ සමතුලිතතාව වෙනස් වෙනවා. ඒතර සමතුලිතතාව වෙනස් වීම විද්‍යුත්ගාමක බලය වෙනස් වීමට හේතු වෙනවා. එනිසා B පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. C විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය වෙනස් වීම විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය වෙනස් වෙනකොට ගැල්වානි කෝෂයේ සමතුලිතතාව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ගැල්වානි කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය වෙනස් වීම මත. එහෙනම් C පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. D විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය. විද්‍යුත් විච්ඡේදය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයද දුබල විද්‍යුත් විච්ඡේදයක්ද කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට විද්‍යුත් විච්ඡේදය ආම්ලික ද්‍රාවණයක් වීතු අවස්ථාවක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය හෝ ඇසිටික් ආම්ලය හෝ භාවිත කළොත් හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය භාවිත කළ අවස්ථාවේදී ද්‍රාවණයේ අයන සාන්ද්‍රණය වැඩි ඇසිටික් ආම්ලය භාවිත කළ අවස්ථාවේදී ද්‍රාවණයේ අයන සාන්ද්‍රණය අඩුයි එකම විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය සඳහා. එතකොට විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය බලපානවා ඒ විද්‍යුත් විච්ඡේදයේ ද්‍රාවණයේ තියෙන අයන සාන්ද්‍රණය කෙරෙහි. එතකොට අයන සාන්ද්‍රණය වෙනස් වුනහම ගැල්වානි කෝෂයට අදාළ සමතුලිතතාව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගැල්වානි කෝෂයට අදාළ සමතුලිතතාව වෙනස් වුනොත් ගැල්වානි කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙනස් වෙනවා. ඒ නිසා D පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට බහර ගන්න පුළුවන්. එතකොට B C D පිළිතුරු නිවැරදි නිසා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 5.